ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය පිළිබඳව කුඩා හෝ සැකයක් තිබුණා නම් කුඩා හෝ අවිශ්වාසයක් තිබුණා නම් කුඩා හෝ දෙගිඩියාවක් තිබුණා නම් මේ දහස් සංඛ්‍යාත ගුරුවරුන්ගේ එකතුව දිහා බලපුවාම ඒ දෙගිඩියාව ඒ සැකය ඒ අවිශ්වාසය මුළුමනින්ම අවසන්. එලයින්ස් ෆිනෑන්ස් මාස 10 ස්ථාවර දැන්පතු සඳහා දැන් කල්පිරීමේදී 10% ආකර්ෂණීය පොලියක් 13.21 අවතන්න. එනිසා මා හිතනවා මේ දහස් සංඛ්‍යාත ගුරුවරුන් ගුරුවරියන් එකතු වෙලා පෙන්නුම් කරන්නේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ජාතික ජනබලවේගී නියත ජයග්‍රහණය සනිටුවන් කරන අවස්ථාවක් තමයි මේ තිබෙන්නේ. අපි කවුරුත් දන්නවා අපේ රට විශාල ඛේදවාචකයක විශාල බිඳවැටීමකට තිබෙන්නේ. මේ බිඳවැටීම සෑම ශේස්ත්‍රයක්ම පසාරු කරගෙන ඉදිරියට යමින් තිබෙනවා. අධ්‍යාපනය ගත්තත්, සෞඛ්‍යය ගත්තත්, නීති පද්ධතිය ගත්තත්, ආර්ථිකය පැත්තෙන් බැලුවත්, අපරාධ පැත්තෙන් බැලුවත් මේ සෑම ශේස්ත්‍රයකම බලනකොට අපි හමු වී තිබෙන කඩාවැටුණු රටක්. එනිසා මා හිතනවා අපි හැම දෙනාටම අත්තරින්න බැරි වගකීමක් තිබෙනවා මේ කඩාවැටුණු රට අනාගතය අහිමි කරලා තිබෙන අපේ දරුවන්ට ජීවිතයක් නැති තත්ත්වයට පත් කරලා තිබෙන අපේ පුරවැසියන්ට මේට වඩා හොඳ ජීවිතයක් අපේ දරුවන්ට මේට වඩා හොඳ අනාගතයක් අපේ රටට මේට වඩා හොඳ ශ්‍රේෂ්ඨත්වයක් අපි කැඳවාගෙන ආ යුතුයි. අන්නේ කැඳවාගෙන ඒම වෙනුවෙන් අපි මේ දේශපාලන බලය මාරු කර යුතුයි. අවුරුදු 76ක් පැරණි අසාර්ථක විනාශකාරී දේශපාලන ගමන් මාවතෙන් අපි මිදිය යුතුයි. අන්න එය තමයි අපේ රට ගොඩනැගීමෙත් මේ රට ඉදිරියට ගෙන යාමෙත් ආරම්භය බවට පත් වෙන්නේ. අපිට තැන තැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව චෝදනා එල්ල කරන්න පුළුවන්. ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව විවේචන එල්ල කරන්න පුළුවන්. ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව කලකිරීමෙන් ඉන්න පුළුවන්. හැබැයි කවර තැනක හිටියත් මේ වෙනස් කිරීම සඳහා අපි තීන්දුවක් ගන්නවා නම් ඒ වෙනස ඇති කළ හැකි වන්නේ පොදු ජනයාගේ ව්‍යාපාරයක් අතට ජාතික ජන බලවේගය අතට බලය මාරු කර ගැනීමෙන් විතරයි කියලා අපි විශ්වාස කරනවා. අපි කාට හරි නැගිටලා කියන්න පුළුවන් මේ දේශපාලන බලය හුවමාරු කර ගැනීමකින් තොරව මේ දේශපාලන පරිවර්තනය කර ගැනීමකින් තොරව මේ පැරණි අසාර්ථක දේශපාලන අධිකාරී පළවැ හැරීමකින් තොරව අඟලක්වත් අපේ රට ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා අපි ආරම්භය ගත යුතු වන්නේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා. ඒ නිසා මේ දසදහස් සංඛ්‍යාත ගුරුවරුන් ගුරුවරියන් සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ආරම්භයට අවශ්‍ය වෙන ජයග්‍රහණය ගෙනත් දේවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. අපි දන්නවා මේ රට ගොඩනැගීමේදී ප්‍රධානතම කාර්යභාරයක් පැවරෙනවා අධ්‍යාපනයේ. විශේෂයෙන් ඔබලෝ දන්නවා මෑත කාලේ දියුණුවුණු රාජ්‍යන් දෙස අපි හැරිලා බැලුවොත් ඒ හැම රාජ්‍යයකම ප්‍රධානම පංගුව බවට පත් වී තිබෙන්නේ. ඒ රාජ්‍ය දියුණු කිරීම සඳහා විශාලතම කාර්යභාරය බවට පත් කළ තිබෙන්නේ අධ්‍යාපනය. විශේෂයෙන්ම ඔබට මතක ඇති නිදාස් අධ්‍යාපනයේ පනත සම්මත වෙන වෙලාවේදී කන්නංගර මෙතුමා කරපු ප්‍රකාශයක් තිබෙනවා. ඒ ප්‍රකාශය මෙහිමයි. ගඩොලින් තනා තිබූ රෝමිය කිරිගරුණින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යවරයා ආඩම්බරයෙන් පැවසුවා. එනේ ඔගස්ටස් අධිරාජ්‍යවරයා ආඩම්බරයෙන් කියනවා ගඩොලින් තනා තිබූ රෝමිය කිරිගඩුරින් නිර්මාණය කරා කියලා. ඔව් විශාල ආඩම්බරයෙන් කියනවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත් වසා තිබූ පොතක් විදියට අපිට දිස්සුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත් ධනවත් අයට උරුම තිබූ අධ්‍යාපනය දිලින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත්
සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍ර සභාවට පුළුවනි නම් ඒ ආත්ම වර්ණාව ඔගස්ටස් අධිරාජ්‍යගේ ආත්ම වර්ණාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒ කියන්නේ මොකද්ද? සීමාකම් පනවලා තිබුණු අධ්‍යාපනයේ වහලා තිබුණු පොත එක් සමාජ කණ්ඩායමකට විතරක් අධ්‍යාපනයේ දොරටු විවෘත වෙන තත්ත්වයක් තිබුණු රාජ්‍ය ඒ පොත විවෘත කරලා පහළ පන්තියේ මිනිසුන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය වෙන දොරටු විවෘත කරන්න පුළුවන් නම් එය රෝමය කිරිගරුණේ නිර්මාණය කරා යැයි කියන ශ්‍රේෂ්ඨ කතාවට වඩා ශ්‍රේෂ්ඨ කතාවක් බවට පරිවර්තනය වෙනවා. ඒකෙන් කියන්න මොකද්ද? මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය ඇති කරලද මහා වෙනස්කම් තුලින් විතරයි. සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරු එක විටකදී කියනවා, සිංගප්පූරුව සතු දෙන එකම මානව සම්පත මිනිස් සම්පතයි. ඒ මිනිස් සම්පත දිනු කිරීමකින් තොරව සිංගප්පූරුවට අනාගතයක් නැති බව ප්‍රකාශ කරනවා. ඒ අනුව බැලුවොත් සිංගප්පූරුවේ ශ්‍රම බලකායින් 41%ක් උපාධිධාරීන්, සිංගප්පූරුවේ ශ්‍රම බලකායින් 21%ක් වෘත්තිමය ඩිප්ලෝමාධාරීන්. එකට ශ්‍රම බලකායින් 62%කට 63%කට ආසන්න ප්‍රමාණය. එක උපාධිධාරියෙක් එක වෘත්තිමය ඩිප්ලෝමාධාරී ශ්‍රම බලකායින් 63%ක්. ලංකාවේ ශ්‍රම බලකායින් 15%යි වෘත්තිමය ශ්‍රමයේ තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ අනාගතය රඳාපවතින්නේ අපි මොනතරම් දියුණු මානව සම්පතක් ගොඩනගන සමත් වෙනවද නැද්ද කියන සාධකයේ මත තමයි අපේ රටේ අනාගතය රඳාපවතින්නේ. එතරම් තියෙනවා. මේ අනාගතය ඉදිරියට යන්නේ අපි මොනතරම් ප්‍රමාණයකට අපි අධ්‍යාපන වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනගන්න සමත් වෙනවද නැද්ද කියන සාධකයේ මත. ඒ වගේම ඔබ දන්නවා අපේ රට දේශ බැලුවොත් වාර්තා පළ වෙලා තිබෙනවා 2017 වසරේ 99,000කට ආසන්න ප්‍රමාණයක් රිමාන්ඩ් ගත වෙනවා. රිමාන්ඩ් බණ්ඩාරාගාරයට ගත වෙනවා 99,000 ඒ වසරය ඇතුළත විවිධ අපරාධ හේතු කොටගෙන. හැබැයි මේ 99,000න් 83%ක් සාමාන්‍ය පෙළට යටින් ඉගෙනගෙන තියෙන්නේ. 64%ක් අටේ පන්තියට යටින් ඉගෙනගෙන තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ අපරාධයි අධ්‍යාපන අතර සබත්තාවයක් තිබෙනවා. නූගත්නම් අපරාධවලට ගොදුරු වීමේ, අපරාධවලට ලක්වීමේ, අපරාධ කිරීමේ ප්‍රවණතාවය වැඩි. එනිසා තමයි අපරාධවලින් 83%ක් 10 පන්තියට යටින් ඉගෙන ගත්තු අය රිමාන්ඩ් භාරයට පත් වූ අය. අපේ රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන්ගෙන් 74%ක් අටේ පන්තියට යටින්. ගෙන මේ කුඩු මත්ද්‍රව්‍ය අධ්‍යාපනයත් අතර සබඳතාවයක් තිබෙනවා. ඒ විතරක්ද? අපේ රටේ දුප්පත්භාවයේ රේඛාව ඇඳු දුප්පත්භාවයේ රේඛාවයි නූගත්භාවයේ රේඛාවයි එකට තියෙන්නේ. දුප්පත්නම් නූගත්, නූගත්නම් දුප්පත්. එනිසා මේ දුප්පත්භාවය පිළිබඳ ප්‍රශ්නේදී අපේ ග්‍රාමීය දුප්පත්භාවයෙන් අපිට ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ පාර තියෙන අධ්‍යාපනයේ, අපරාධ අඩු කිරීමේ පාර අධ්‍යාපනයේ, නීතියක් මිනිස් සහිත රට පාර අධ්‍යාපනයේ, මත්කුඩු වලින් මත්ද්‍රව්‍ය වලින් තොර රාජ්‍ය අධ්‍යාපනයේ, දුප්පත්භාවයෙන් තොර රාජ්‍ය අධ්‍යාපනයේ, පොහොසත් රටක් අධ්‍යාපනයේ. එනිසා අපි හිතනවා අධ්‍යාපනයේ තමයි වැදගත්ම මෙවලම අපේ රට ඉදිරියට ගෙන යනකොට. ඒක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. සමහර අය එක මොකද්ද කියලා ඇහුවොත් ජාතික ජනබලවේගයේ රට ගොඩනැගීම සඳහා තියෙන සැලසුම් වල එක අධ්‍යාපනය. ඒත් විශේෂයෙන්ම අපි දන්නවා ලෝකේ මෑත කාලයේ අධ්‍යාපනයේ දැනුමත් එක්ක විශාල ආර්ථික සංවර්ධන උපාය මාර්ගන් සකස් කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අසලස් ඉන්දියාව. ඒ ඉන්දියාව ක්‍රමානුකූලව තමන් වැටී තිබෙන ගොදුරෙන් එළියට එහෙම සඳහා සැලසුම් හදලා තියෙන අධ්‍යාපනයේ ප්‍රශ්නේ තියෙන මොකද්ද? ප්‍රශ්නේ තියෙන මේ ත්‍රාඩ විනාශකාරී ග්‍රාම්‍ය නායකයන් අතින් බලය
ජාතික ජන බලවේගය අපේ අතර මාරු කරගත යුතුයි. අපි මුළුමනින්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු. ගුරුවරයා ඇමතියට බය වෙන, ප්‍රින්සිපල් පලාතේ මන්ත්‍රීට බය වෙන, මන්ත්‍රි පාසලට එනවා කිව්වොත් එපා කියන්න බැරි නේද? බැරි වගේ සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙන මේ සංස්කෘතියෙන් අපි ගලව ගන්න ඕනේ. එනිසා අපිට තියෙන එකයි මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න. මම වගකීමක් හැටියට දේශපාලනය කරනවා. ඔබ වෘත්තියක් හැටියට උගන්වනවා. ගුරුවරයෙක් හැටියට වැඩ කරනවා. හැබැයි අපි එකට විශ්වවිද්‍යාල ඉගෙනගෙන තියෙනවා. එකට මචන් කියනවා. හම්බුනම එකට යාළුවා ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ? දේශපාලකයා වුණාම උඩින් අරේ යටි. මතක තියාගන්න, ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරනවා. අපි ඔක්කොම එකට පේලිය ඉඳගන්න, එක ලයින් එකේ හිටගන්න නව දේශපාලන සංස්කෘතියක් ගේන්න ඕන. මේ മന്ത്രി ඇමතිය මේ සඳුළු තලෙන් බස්සන්න ඕන බිමට. මේ ආරූඪ කරගත්තු ජීවිත, පුම්බගත්තු ජීවිත, බය කරගත්තු ජීවිත, හිස් ජීවිත, පුරවැසියට වඩා උඩින් ඉන්නවයි කියලා කල්පනා කරන ජීවිත, පුරවැසියට සමාන වගකීම බවට දේශපාලන අපි පත් කරනවා. ඒතර අපි ඔබ හැම දෙනාම එක්ව මේ රට ගොඩනැගීමේ කාර්යභාරයට අපිට පනපවන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් අපිට තියෙන එකක් වැඩයි. මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ ජයග්‍රහණය කළ යුතුමයි. මම හිතනවා මේ ජයග්‍රහණයට උර දෙන්න පුළුවන් සමූහයක් ලෙස හිතුවොත්, මේ ජයග්‍රහණයට උර දෙන්න පුළුවන් සමූහයන් අතර ප්‍රධානම සමූහය තමයි ගුරුවරු. ඔබට ගමේ සමාජ පිළිගැනීමක් තිබෙනවා, ඔබට ගෞරවයක් තිබෙනවා, ඔබට දෙමව්පියන් අතර සමීප බැඳීමක් තිබෙනවා, ඔබ කියන දේ විශ්වාස කරනවා, ඔබ කියන දේ නායකයන් හැටියට පිළිගන්නවා. එනිසා මේ ජයග්‍රහණේ ප්‍රධානම කාර්යයක් ඔබට පැවරෙනවා. ඉතින් අපි හිතන්නේ වෙහෙස නොබලා, දින 50කට ආසන්න කාලයක් තිබෙන්නේ, වෙහෙස නොබලා වැඩ කරමු. අපි ජාතික ජන බලය යුගී වෙත මේ රටේ බලය මෙහෙවීමේ සුක්කානම අතට ගමු. ඒ වෙනුවෙන් වැඩ කරමු, මහන්සි වෙමු, පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සත් නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.